හිටපු ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා රොයිටර් සේවයට කරපු ප්‍රකාශනය. ඒ රොයිටර් සේවයට කරපු ප්‍රකාශනයෙන් අද පවතින දේශපාලනයේ බංකොලොත්භාවය, මේ බලයට පත්වීම සඳහා කැසකවන ඒ දේශපාලන නායකයන්ගේ ජරාජීර්ණභාවය පිළිබඳව ඉතාම හොඳින් අපට අවබෝධ කර තිබෙනවා. විශේෂයෙන්ම අපි දැක්කා හිටපු ඒ ආරක්ෂක ලේකම්වරයා කියනවා, ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කියනවා රොයිටර් සේවයට, දැන් මම අනිවාර්යයෙන්ම ජනාධිපති ධූරයට තරඟ කරනවා. මම ජනාධිපති අපේක්ෂකයා විදියට ජනාධිපති තරඟයට එනවා. මම බලයට ආවොත් මම මේ ප්‍රශ්නේ විසඳනවා. මම මේ අන්තවාදී සංවිධාන සියල්ලක්ම විනාශ කරනවා. බලන්න මේ රටේ මහා විනාශයක් වෙලා. අපි දන්නවා සියලු දෙනාම මරණයන්, මනුෂ්‍ය ඝාතනයන්, ඝාතනයක් සිදු වෙලා මේ වකවානුයි සිදුණු බරපතලම ම්ලේච්ඡ ප්‍රහාරය. මුළු රටම අඬමින් සිටින මොහොතක්, මුළු රටම විපත පිළිබඳ කම්පාවට පත් වෙලා තිබෙන මොහොතක්, ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඒ ඔක්කොම මැද්දට ඇවිල්ලා රොයිටර් සේවයට කියනවා, හරි දැන් මම ලෑස්ති, මම වැඩේට ලෑස්ති, මට ඡන්දෙ දෙන්න. එතකොට මම මේ ඔක්කොම, මම මේ ත්‍රස්තවාදයේ IJS සංවිධානය ඔක්කොම මම නැති කරනවා, මට මේක දැන් දීපන්. මේක තමයි මේ දේශපාලනයේ තිබෙන ආචාර ධාර්මික විරෝධී භාවය. ආචාර ධර්මයක් නැතිකම, සදාචාරයක් නැතිකම, ලෙංගතුකමක් නැතිකම, හදවතක් නැතිකම. මැරිච්ච මිනිසුන්ගේ උණුසුම යන්නත් කලින් මේ මිනිස්සු ජනාධිපතිවරණයක් ගැන නෙමෙයි කල්පනා කරන්නේ. මේ උන්දලට තේරෙන්නේ නැහැ. මේ උන්දලට තේරෙන්නේ නැහැ මිනිස්සුන්ට ජනාධිපතිවරණයක් නෙමෙයි ඕනේ, මිනිස්සුන්ට මැතිවරණ නෙමෙයි ඕනේ, මිනිස්සුන්ට පළාත් සභා මැතිවරණ නෙමෙයි ඕනේ, මිනිස්සුන්ට දේශපාලකයෝ එපා වෙලා තියෙන්නේ. දෙස් තියනවා මිනිස්සු. මිනිස්සු හතරගාතෙන් වැටිලා ඉන්නේ. මිනිස්සු ඔල්මන්, මිනිස්සුන්ගේ ඔළුව කරකෝලත ඇරලා ඉන්නේ. මේගොල්ලෝ ඇවිල්ලා කියනවා, මම ලෑස්ති ඡන්දෙට හොඳේ, මේක නිකන් හරියට මේ අර මිනි ගොඩක් ඉස්සරහට ගිහිල්ලා ඒ මිනිස්සු ඉස්සරහින් නම් කියනවා, ඔන්න මම ඡන්දෙ ඉල්ලනවා, මට ඡන්දෙ දීපන්, මම ආවට පස්සේ ඔක්කොම හරියනවා. කොතරම් පහත් දේශපාලනයක්, කොතරම් ලාමක දේශපාලනයක්. දැන් මේ අයටද මේ රටේ නායකත්වය දෙන්නේ අපි?